ඇත්තම අපි දන්න දෙයක් තමයි මේ වර්තමාන ගත්තම ඔබතුමන්ලගේ පක්ෂය ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමේ තියෙන දැවැන්තම් පක්ෂයක් SWRD බණ්ඩාරනායකයන් නිර්මාණය කරපු දැවැන්තම් පක්ෂයක්. හැබැයි මේ දවස්වල පොඩි නොසන්සුන්තාව ප්‍රශ්න ටිකක් තියෙනවා නේද? විශේෂයෙන් ඔබතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලියුමක් අත්සන් කළ පක්ෂයේ මහලේකම් තන්ත්‍රේ පක්ෂයේ වැදගත්ම තන්ත්‍ර. ඒ තන්ත්‍රෙන් ඔබතුමාව ඉවත් කරනවා. දැන්ුත් එහාට ගියාම අපි දකිනවා චන්දේකාල්දී අපිට දෙන පොරොන්දු ටිකක් තියෙනවා. ඒ තමයි මහජනතාවගේ දුක කතා කරනවා, අපි මහජනතාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා. එතනුත් එහාට ගියාම මේ රටේ සිස්ටම් එක හරිනේ, අපි මේ විවිධ ක්ෂේත්‍රවලට අලුත් ප්‍රතිපත්ති ගේන්න ඕනේ. එතකොට මන්ත්‍රීතුමා, ඔබතුමන්ලා අපේ ප්‍රශ්න කතා කරන් තියෙන මේ වෙලාවේ ඔබතුමන්ලා මේ දවස් ටිකේ කරේ කවුද ඊළඟට නායකයා වෙන්නේ? කවුද ඊළඟට ලේකම් වෙන්නේ? මොකක්ද අපි ගන්න ඊළඟ දේශපාලන? අපි මොකක්ද ඊළඟට ගන්න අධිකරණ පියවර? මේ වගේ දේවල් කතා කරමු කරේ. එතකොට ඔබතුමන්ලට වෙලාවක් නැද්ද මේ මහජනතාවගේ ප්‍රශ්න කතා කරන්න? කො ඔබතුමන්ලා කතා කරලා නැහනේ. එතකොට මන්ත්‍රීතුමා, එතනුත් එහාට ගියාම අඩුම තරමේ ඔබතුමාට කියන්න පුළුවන්ද මේ ජනතාවගේ ප්‍රශ්නයක් කතා කරන්න? ඔබතුමාලගේ උත්තරීතරම සභාව, පක්ෂ උත්තරීතරම සභාව හරි මධ්‍යම කාර්ය සභාව හරි ඇසුම් අන්තිම දවස ඔබතුමාට කියන්න පුළුවන්ද? දැන් එහාට ගියා මගේ අවසාන ප්‍රශ්නේ, ඔබතුමාලා කතා කරන අපි ජනතාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා. හැබැයි මේ වෙනකොට ඔබතුමාලා පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවද? බොහොම සූති මේ මං හිතේ මේ පක්ෂය ගැන අහන්න තු වෙන වෙනේ වහයි කියලා. නමුත් අද තියෙන එකක් පිළිබඳව උදාහපෙක් ගැන මම සන්තෝෂ වෙන එක පැත්තකින්. සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂවල අභ්‍යන්තරයේ ඇති වෙලා තිබෙන අර්බුද ප්‍රශ්න මේවා හැම දවසකම සමහර ඒවා ඇති වෙලා තියෙන කාලෙන් කාලට ඇති වෙනවා. සමහර පක්ෂ ඇතුළේ අභ්‍යන්තර බල අරගල, ඒ වගේම නායකත්ව පිළිබඳ අර්බුද සහ විශේෂයෙන් විවිධ මතවාදයන් පක්ෂයක් ඇතුළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒක බලපාලා තියෙනවා මේ කාලවකවානුව තුළ. මේක එක කාලවක ඕනක තවත් පක්ෂයකට බලපාන්න පුළුවන්, අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලපාන්න පුළුවන්. කෙසේ වෙතත් මම දැන් ඇත්තටම පක්ෂයෙන් මා විවත් කළා ගිය සැප්තැම්බර් මාසේ ඉඳලා දැන් මාස ගණනාවක්. ඒ නිසා මේ සාමාන්‍යයෙන් අපි ඉන්න මම ඉන්න කාලවක ඕන තුළ මධ්‍යම කාර්ය සභාවෙත්, ඒ වගේම අනිකුත් දේශපාලන මණ්ඩලය තුළත් විශේෂයෙන්ම රටේ අර්බුද පිළිබඳව, ප්‍රශ්න පිළිබඳව, ඒ වගේම අනාගතයේ ගත හැකි පියවරයන් පිළිබඳව අපි සාකච්ඡා කරලා තිබෙනවා. ඒක එතනින් පස්සේ අතරම ගිය සැප්තැම්බර් මාසයෙන් පස්සේ මම කිසිම මධ්‍යම කාර්ය සභාවක් ඇසීමකට මට සම්බන්ධයෙන් ලැබුණේ නැහැ. මගේ පක්ෂ සමාජිකත්වය තහනම් කරලා තියෙන නිසා. කෙසේ වෙතත් ඒ ක්‍රියාදාමයේ පැත්තකින් තියලා පක්ෂ අර්බුදයේ තිබෙන කාරණා අද වෙනකොට උසාවියට ගිහිලා තිබෙනවා. ඉතින් බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් ඉක්මනින් ඒ විසඳගනී කියලා. කෙසේ වෙතත් ඊට අමතරව විශේෂයෙන් පෞගිය කාලවකවානුවේ මම එකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මගේ පක්ෂානම ඇති කරයින් පස්සේ මං විශේෂයෙන් මානුෂීය ජනතා සන්ධානය කියලා අලුත් සන්ධානයක් විවිධ පක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් එකතු කරගෙන ඒකට නායකත්වය දෙන්නේ. හැබැයි මම මේ පක්ෂ අර්බුදයේ තියෙනවා කියලා මම ජනතා වෙනුවෙන් කරන්න තියෙන සේවය නැත්තම් පාර්ලිමේන්තුව තුලත් පිටතත් මගේ ක්‍රියාදාමය මම නතර කරලා නැහැ. මම ඒ පක්ෂ අර්බුදය දඩමීම කරගෙන ඒ වෙනුවෙන් වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඊට එහාට ගිහිල්ලා පක්ෂය වෙනුවෙන් ඒ ක්‍රියාදාමයේ ඉදිරියට යනකොට අනිත් පැත්තෙන් ජනතාව වෙනුවෙන් දිගින් දිගටම පෞගිය සතියේත් පාර්ලිමේන්තුව තුළ මම විශාල අර්බුද ප්‍රශ්න ගණනාවක් මතු කරා මේ රටේ බලශක්ති අර්බුදය පිළිබඳව. ඒ වගේ විශේෂයෙන් මද වෙනකොට මේ ලංකාවේ විශාල පිරිසක් නොදැනවත් නැත්තම් ඔවුන් රවටලා රුසියාවට අරන් ගිහිල්ලා තියෙනවා 600කට වැඩි ප්‍රමාණයක්. ඔවුන් විශාල සංඛ්‍යාවක් අද වෙනකොට අතරමං වෙලා සමහර අය මිය ගිහිල්ලා ඉන්නේ කොහෙද කියලාවත් ඒගොල්ලෝ දන්නේ නැහැ. ඔවුන් ඉන්නවද නැද්ද කියලාවත් හොයාගන්න බැහැ. මේ වගේ ප්‍රශ්න ගණනාවක් මතු කරලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම පක්ෂ අභ්‍යන්තරයේ අර්බුදයේ පැත්තකින් තියලා රට වෙනුවෙන් ගන්න තියෙන ප්‍රශ්න කිරීම්, ඒ වගේම ජනතාවගේ ප්‍රශ්න අර්බුද පිළිබඳව පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් මම බොහොම පැහැදිලිව සාකච්ඡා කරලා තියෙනවා. අනාගතෙත් ඒ අර්බුදයේ පැත්තකින් තියලා රට වෙනුවෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ටික මම හැම වෙලාවෙම ගන්න නිසා මේ පක්ෂයේ අර්බුදය ගැන තවදුරටත් මම කැමති නැහැ කතා කරන්න. ඒක තාම උසාවියේ තියෙන කාරණයක්. උසාවියෙන් ඒක විශ්වාස ගන්න තුරු අපි අපේ අනාගත වැඩපිළිවෙල ගැන, මොකද මේ රටේ මිනිස්සුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයට වඩා ඔබ කිව්වා වගේ තව විශාල වැඩ ප්‍රශ්න සංඛ්‍යාවක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි උත්සාහ කරමු ඒක පාදක කරගෙන, විශේෂයෙන් රටේ ජනතාවගේ ප්‍රශ්න පාදක කරගෙන ඉදිරියට මේ ක්‍රියාදාමය කතා කරන්න.